අපි හම්බෙන්නේ හරිම ලස්සන හවස්වරුවකින්. අද මම වැඩයලා ටිකක් වෙලා ඇසෙන ගෙදර ආවා. ඉතින් ගෙට ඇතුළ වෙන්නත් කලින්ම ඇවිල්ලා තියෙන ලියුමනාද කියලා බලාගෙනම තමයි මම එන්නේ. අද නම් ඇවිල්ලා තියෙන්නේ ලයිට් බිල. මම ආපු ගමන්ම චුට්ටක් චැනල් රෙදි ටික ඇරලා ගෙදරට එළියක් කෙන විදියට හදාගත්තා. වැඩ ඇරිලා ගෙදර එනවා කියන්නේ ගොඩක් මහන්සි. මම මේ ටික ගලවලා හැම අත හොදගන්න තමයි ලෑස්ති වෙන්නේ. ජරාව ගොඩයි නිතින් කෝච්චි එහෙම ඇවිල්ලා. වැඩට යන්න කලින් කුස්සි එහෙම අස් කරලා ගියාම ගෙදරේදී හරිම සතුටුයි. ලස්සන්ට කුස්සි එහෙම වේලිලා පිළිවෙලට තියනවා. අද මම වේලාසනම ගෙදරෙන නිසා යනකොට වෙලා ගියේ නැහැ. ඉතින් දැන් මම යන්න පටන් ගන්න හදන්නේ. බත් එක ඉදෙන්න ගොඩක් වෙලා යන නිසා මම කලින්ම ඒක ලිපේ තියාගත්තා. බත් යන්න කලින් හාල් ටික මේ විදියට හොඳට හොදගන්නවා. මේ විදිහට මම 3-4 වතාවක්ම හාල් ටික හොදනවා. මේ හාල් එකට මම ඇඟිලි පුරක් එකක් තමයි වතුර තියන්නේ. ඊට පස්සේ මේ භාජනයේ වටේට හොඳට පිහිදාගෙන තමයි රයිස් කුකර් එකට මම දාන්නේ. පෞගිය ටිකේ තිබ්බට වඩා මේ දවස්වල රස්නේ ගොඩක් අඩු වෙලා. ඒ වුණාට තාමත් චුට්ටක් රස්නේ තියෙන නිසා මම කෝට් එක ගලවා ගත්තා. මම සාමාන්‍යයෙන් අපේ කිචන් එකේ ස්පොන්ජ් එක මාසෙකට සැරයක් වගේ අයින් කරනවා. ඒක ගොඩක් අය පාවිච්චි කරන්න හොඳ නැහැ. කුස්සියේ ජනෙලෙන් අද සැප්පට හුළං වෙනවා. ඉතින් මම තව චුට්ටක් ජනෙලේ ඇරලා කර්ටන් එකක් දරගත්තා. වැඩරිලා ඇවිල්ලා ගොඩක් මහන්සි, ඒ වගේම බඩගිනි. ඉතින් ඒ නිසා දැන් මම කෝපි එකක් බොන්න වතුර එකක් තියන්න තමයි හදන්නේ. මම අද රෑට රසම රස චිකන් කරියක් හදනවා. ඉතින් ඒ නිසා ෆ්‍රිජ් එකේ තියෙන චිකන් ටික එළියෙන් තියාගන්න අයිස් ටික බහින්න. කෝපි එකක් බොනකොට අපේ මහන්සිය නිකම්ම නැති වෙනවා. මට නම් ඔලුවේ කැක්කුමක් තිබ්බ වෙලාවටත් මේ විදියට උණු හරි සීතල හරි කෝපි එකක් ඒ කාලගුණයට ගැලපෙන විදියට බිව්වහම හරිම ලොකු සහනයක් දැනෙනවා. Thank you.
ඔන්න මම දැන් චුට්ටක් නිදහසේ ටීවී එක බල බලම කෝපි කෝපි රස විඳින්න තමයි හදන්නේ. ඉතින් වැඩ ඇරිලා ආවට පස්සේ මේ විවේකය නම් ගොඩක් වටිනවා. මෙන්න මේ ස්නැක් එක මට ගෙනත් දුන්නේ මගේ හොඳම යාළුවෙක්. ඒක හරිම රසයි. මම දවසට එකක් තමයි ගන්නෙ. දැන් එයාට ගෙනත් දීලා ටිකක් කල් ඒ වුණාට මම තාම දවසට එක ගානේ ස්නැක් එක කනවා. ඊට පස්සේ මම උදේ කෑම කෑවට පස්සේ තාමත් බඩගින්න ඉන්න මාළ බබාට කෑම දෙන්න ගියා. ඉතින් එයාත් හරිම සතුටින් කෑම ටික කෑවා. මේ දවස් දෙක තුනේ ගොඩක් අවුව පායන නිසා උදේ හවස දෙකේම මල් පැලවලට වතුර දාන්න ඕනි. මෙන්න මේ ඕකිප් පැලෙත් මට ගෙනත් දුන්නේ මගේ තවත් යාළුවෙක්. ඒකට මං හරිම ආසයි. බලන්නකෝ ඉර බැහැගෙන යනකොට එළියේ තියෙන ලස්සන. ඔන්න එළියේ තියෙන පැල දෙකටත් මේ විදිහට වතුර දාගත්තා. අද මම යනකොට ගෙවල් ලොකුම අස් කරලා තමයි ගියේ. ඒ වුණාට පොළව නම් වැකියුම් කරලා යන්න බැරි වුණා. මේ විදිහට මුළු ගෙදරම මම වැකියුම් ක්ලීන් කරගත්තා. ඊට පස්සේ පොළව මේ විදිහට මොප් කරගත්තා. මේ විදිහට ගෙවල් දොරවල් හොඳට පිරිසිදු කරගත්තාම හිතට පුදුම සතුටක් තමයි දැනෙන්නේ. බලන්නකෝ පොළව කණ්ණාඩියක් වගේ තිලිසෙනවා. බත් එක නම් දැන් ඉඳලා ඉවරයි. දැන් මම රසම රස චිකන් කරියක් හදන්න තමයි යන්නේ. මම ඔයාලටත් කියලා දෙන්නම් ඒ විදියට කොහොමද හදන්නේ කියලා. මුලින්ම චිකන් එකේ අයිස් ගතිය හොඳටම නැති කරගන්න ඕනි. නැත්තම් අපිට කපන්නේ අමාරුයිනේ. ඊළඟට චිකන් එක උයන්න ඕනි කරන බඩු ටික අපි මේ විදිහට ලෑස්ති කරගමු. මම මේ හදන්න යන චිකන් කරි එක මගේ හස්බන්ඩ්ගේ රෙසිපි එකක්. ඉතින් එයාගෙන් තමයි මම මේක හදන විදිහ අහගත්තේ. ඇත්තටම චිකන් කරි එක හදලා ඉවරුනහම හරි ලස්සන පාටකට වගේම ගොඩක් රසට එනවා. මුලින්ම අපි ඉඟුරු සුදුලෝන කොටා ගමු. ඊට පස්සේ ලුණු ගෙඩියකින් භාගයක් විතර ටිකක් හීනියට කපා ගන්න ඕනි. ලුණු නම් වැඩි වෙන තරමට කෑමකේ රස වැඩි වෙනවා.
ජපන් අය ගොඩක් වෙලාවට චිකන් එකේ හමත් කනවා. අපි නම් හම කන්න එච්චර කැමති නැති නිසා හම මේ විදිහට ගලවලා අයින් කරගන්නවා. ඔන්න දැන් තමයි තොන පහ එකතු කරන වෙලාව. මම මුලින්ම එකතු කරගත්තේ මිරිස්. ඊට පස්සේ බැදපු තුන පහ. මේ එකතු කරේ ගම්මිරිස්. ඒ වගේම කහකුඩු ටිකක් වැඩියෙන් මම දාගත්තා. කරාමුනටෙත් හතරක් පහක් එකතු කරා. මගේ ළඟ අමුරම්ප කරපිංච නැති නිසා මම වේලපේව තමයි එකතු කරේ. මම කෑම හදනකොට කුරුඳු පොතු ටිකක් වැඩිපුර එකතු කරනවා. ඒකෙන් කෑම එකට හොඳ රසයක් වගේම සුවඳකුත් දෙනවා. දැන් මම මේ එකතු කරන්නේ තලාගත්ත ඉඟුරු සුදුළු වන ටික. ඊට පස්සේ කපාගත්ත ලුණු ටිකක් දාලා හොඳට මේක මිශ්‍ර කරගන්න ඕනි. මට ලුණුයි සියඹලයි දාන්න අමතකුණානේ. අන්න ඒ දෙක දාගන්න ඕනි. ඔක්කොම ටික දාලා මිශ්‍ර කරගත්තට පස්සේ පැය භාගයක් පැයක් වගේ කාලයක් අපි ඒක තියලා තියන්න ඕනි. ඔන්න දැන් මං හදන්න යන්නේ මාළු මිරිස් කිරට. ඉතින් මේ විදිහට මාළු මිරිස් හැදුවාම හරිම රසයි. මුලින්ම අපි මාළු මිරිස් ටික මේ විදිහට හොඳට හොදගෙන ඉමු. ගොඩක් අය මාළු මිරිස් කපනවනේ කෑලි කෑලි වලට. ඉතින් මම කරන්නේ මේ විදිහට මාළු මිරිස් එක දෙකට මැදින් පලන එක. මේ පාර මම ගෙනල්ලා තියෙන මාළු මිරිස් නම් දඟර ගැහිලා වගේ නිසා හරිම අමාරුයි දෙකට මැදින් පලා ගන්න. ඔන්න මම මාළු මිරිස් ටික කපාගෙන ඉවරයි. දැන් අපි ඒ ටික මේ භාජනයට දාලා ඒකට වතුර ටිකක් දාලා ලිපේ තියනවා. ගෑස් එක ඔන් කරන්න කලින් මම මාළු මිරිස් වලට ඕන කරන කුළුබඩු ටික එකතු කරගත්තා. ඉතින් මම එකතු කරේ රම්පෙ කරපිංච, උළුහාල්, කහ, ලුණු, ඒ වගේම ලුණුයි සුදු ලුණුයි. චුට්ටක් විතර මාළු මිරිස් එක ඉදුණාට පස්සේ තමයි මම තක්කාලි දාන්නේ. මොකද ගොඩක් අය කියනවානේ තක්කාලි එච්චර කන්න හොඳ නෑ සැරයි කියලා. ඒ නිසා පොඩ්ඩක් අමුවට වගේ හිටින්න මම දානවා.
මම මේ හදන්නේ මාළු මිරිසකට දාන්න පොල් කිරි. අපිට ඉතින් මේ ෆ්‍රෙෂ් පොල් කිරි නෑනේ. ඒ නිසා පිටි කරපු පොල් කිරි තමයි අපි දාන්නේ. දැන් මම චිකන් එක උයාගන්න තමයි හදන්නේ. ඉතින් මම ටිකක් විතර ලොකු භාජනයක් තමයි ලිපේ තියාගත්තේ. ඊට පස්සේ භාජනයට තෙල් ටිකක් එකතු කරා. ඊට පස්සේ තෙල් එකට කිසිම දෙයක් එකතු නොකර කෙලින්ම චිකන් ටික දාගන්නවා. ඊට පස්සේ චිකන් කෑලි ටික පොඩ්ඩක් විතර මික්ස් කරලා අපි ඒක වහලා තියාගන්නවා විනාඩි 15ක් විතර. චිකන් එක ඉදෙනකන් මම ආවා මේ භාජන ටික හොදන්න. සිංක් එකේ භාජන ඔක්කොම පුරවාගෙන ඉන්නාට වඩා මේ විදිහට ඉඩ හම්බෙන වෙලාවකදී හොදාගත්තාම අපිට හරිම ලේසි. ඔන්න දැන් චිකන් එක විනාඩි 15ක් විතර තැම්බිලා ඉවර නිසා මම ඒකට වතුරයි තක්කාලි එකතු කරගන්නවා. ඔන්න මම ආයෙම වතාවක් චිකන් එක පැය භාගයක් විතර ඉදෙන්න වහලා තිබ්බා. මම උයලා ඉවර වෙනකොටම වගේ තමයි හස්බන් ගෙදර ආවේ. ඉතින් ඊට පස්සේ මම එයාට කූල් ජූස් වීදුරුවක් දුන්නා. වැඩ ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ මම ආවේ හොට් බාත් එකක් දාගෙන යන්න. ඉතින් මම මුලින්ම බාත් ටබ් එක චුට්ටක් ක්ලීන් කරලා ඒකට වතුර පුරෙන්න තිබ්බා. වතුර එක පිරෙනකන් මම ආවා මගේ මේකප් ටික රිමූව් කරගෙන යන්න. මම ලොකුවට මේකප් කරන්නේ නම් නෑ. මම ගාන්නේ ලිප්ස්ටික් උයි මස්කාරයි අයිලයිනර්නේ. ඉතින් ඒ ටික විතරයි මට රිමූව් කරන්න තියෙන්නේ. මම ඒව රිමූව් කරන්නේ මගේ සාමාන්‍ය ෆේස් වොෂ් එකෙන්මයි. ඊට පස්සේ මම මූණත් මේ විදියට හොඳට හොදගත්තා. මම මේ බාත් බෝම් එක ගත්තේ ෂින්ජුකු කියපු වෙලාවක ද බොඩි ෂොප් එකෙන්. ඒක හරිම සුවඳයි. මේ සුවඳත් එක්ක බාත් ටබ් එකේ බහලා ගොඩක් කලා හිටියාම හරිම රිලැක්ස් ෆීලින් එකක් තමයි දැනෙන්නේ. ඔන්න නාගෙනෙහිම ඉවර වෙලා මම ආවා බත් බෙදා ගන්න. ගොඩක් වෙලාවට වැඩට යන දවසට නම් මං කරිස් දෙකක් තමයි හදන්නේ.
මොකද ඉතින් අපිට ගොඩක් වෙලා නෑනේ. මම ගොඩක් වෙලාවට කාරීසෙම හදලා සති ගණන් තියාගන්නේ නෑ. උපරිම මම දවස් දෙකකට තමයි හදන්නේ. ඒ වුණාට මම වෙලාවකට දකිනා ඉතින් ගොඩක් රට ඉන්න අය සතියකටම එකපාර හදනවා. ඒවා දකිද්දී නම් ආස හිතෙනවා. ඒ වුණාට එහෙම කන්න නම් බෑ කියලා හිතෙනවා. ඒ වුණාට පස්සේ කාලෙක බලන්න ඕනි සතියකටම එකවර යවුවහම කොහොමද ඒ දැනෙන ෆීලිං එක කියලා. ටීවී බල බලම අපි දෙන්න බත් ටික කාලේ ඉවර කරා. ඊට පස්සේ මං ආවේ නයිට් ස්කින් කෙයාර් රුටින් එක කරන්න. මම රෑට මේ විදිහට ක්‍රීම් ගාලා මූණ චුට්ටක් මසාජ් කර ගන්නවා. ඊට පස්සේ බොඩි ලෝෂන් එක මුළු ඇඟේම දාගන්නවා. අපි අපේ ඇඟ ගොඩක් මොයිස්චර් ගතියට තියාගන්න තරමට තමයි අපේ හැම රැලි වැටෙන්නේ නැතුව හරි ලස්සනට තියෙන්නේ. කොණ්ඩේ තෙත පිටින් නිදාගන්න බැරි නිසා මම මේ විදිහට කොණ්ඩේ බ්ලෝ ඩ්‍රයි කරගන්නවා. මම දැන් නිදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. ඊළඟ සතියෙත් මේ වගේම ගොඩක් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්න. ඔයාලා හැමෝටම සුබම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.